රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 110යි. මේ වන විට සෙවරඩොනෙක් සහ ලුහාන්ස්ක් සම්බන්ධ කරන දෙවන පාලමත් විනාශ කිරීමට රුසියානු හමුදාව සමත්ව තිබෙනවා. මෙම නගර දෙක සම්බන්ධ කරන ප්‍රධානතම පාලම විනාශ කරන ලද්දේ මැයි 22යි. තුන්වන පාලමටද පහර දීම ආරම්භ කර තිබෙනවා. මෙම පාලම් විනාශ කිරීම හරහා සෙවරඩොනෙක්ස් ඉතා ඉක්මනින් හුදකලා කර අල්ලා ගැනීම රුසියානු හමුදාවේ ඉලක්කයයි. ඩොන්බාස් කලාපයේ දරුණු සටන් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. බොහෝ විට හෙට දවස වන විට සෙවරඩොනෙක්ස් සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට රුසියානු හමුදාව සමත් වනු ඇති. මෙම ප්‍රදේශයේදී හිටපු බ්‍රිතාන්‍ය හමුදා සෙබලෙකුද මිය ගොස් තිබෙනවා. ජෝඩන් ගැටලී බ්‍රිතාන්‍ය හමුදාවෙන් ඉවත් වූ පසු යුක්‍රේන හමුදාවට බැඳී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු යුක්‍රේන හමුදා බටින් පුහුණු කිරීමටද සහාය දක්වා තිබෙනවා. සෙවරඩොනෙක්සි ඇසෝට් රසායනික කම්හල තුළින් විශාල දුමාරයක් නගමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇසෝට් බලාගාර ප්‍රදේශය මරියපෝල් වානය කම්හල් ප්‍රදේශයට සමාන විය හැකි බවටද තොරතුරු වාර්තා වනවා. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාව. මේ වන විට රුසියාව ලූහාන් සහ ඩොනෙක්ස් ඉලක්ක කර දිගින් දිගටම දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙහිලා රුසියානු හමුදාවේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ සෙවරඩොනෙස්ක් නගරයයි. මෙම නගරය හා ලූහාන්ස්ක් සම්බන්ධ කරන පාලම් දෙකක්ම විනාශ කිරීමට රුසියානු හමුදාව සමත් වී සිටිනවා. තුන්වන පාලමටද පහර දීම ආරම්භ කර තිබෙනවා. සෙවරඩොනෙක්ස් යුක්‍රේන පාලනය යටතේ පවතින නැගෙනහිර ලූහාන්ස්කේ අවසාන නගරයයි. මෙම නගරය සම්පූර්ණයෙන්ම සියතට ගැනීම රුසියාවේ අරමුණයි. විශේෂයෙන් මෙහි ඇති ඇසට රසායනික කම්හලටද රුසියාව ශෙල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් කළු දුමාරයක් නගින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම කම්හල තුළ සේවකින් 200 දෙනෙකු සිටින බව යුක්‍රේනය පවසනවා. මීට අමතරව තවත් 600 දෙනෙකු ස්ථිරපදිංචිකරුවන් ලෙස ජීවත් වන බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ඇසුට රසායනික කම්හලේ ගින්න නිවා දැමීම හෝ සේවකින්ගේ ජීවිතහානි පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තා වී නැති බව යුක්‍රේනය පවසනවා. මේ අතර මරියපෝල්හි සිදු වූ සටන් වලින් මියගිය අයගේ සිරුරු නැවත ලබා ගැනීමට යුක්‍රේන බලධාරීන් දැඩි උත්සාහයක යෙදී සිටිනවා. සටන්කාමින් 220 දෙනෙකුගේ සිරුරු ලැබුණු බවද යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් තම හමුදා ඩොන්බාස් කලාපයේ බලය අල්ලාගෙන සිටීම සඳහා සටන් කරන බවයි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ. බටහිර රටවල් වහා තමන්ට මිසයිල් ආරක්ෂණ පද්ධති ලබා දිය යුතු ඇතැයි සෙලෙන්ස්කි පෙන්වා දෙනවා. මේ අතර යුද්ධය අතරතුර යුක්‍රේන ඉදිරි සටන් පවතින ප්‍රදේශයක නව ජෝඩු දෙකක් විවාහ වී තිබෙනවා. මෙම විවාහ දෙක සිදුවෙත්තේ ඩොනෙක්ස් ආශ්‍රිතවයි. මනාලියගේ සහ මනාලියාගේ සාම්ප්‍රදායික ඇඳුම වෙනුවට හමුදා නිලැඳුමින් සැරසී විවාහ වීම විශේෂත්වයක්. මේ අතර ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සමාජිකත්වය ඉල්ලීම පිළිබඳව ඉදිරි කටයුතු සිදුවෙමින් පවතින බව නේටෝ ආරක්ෂක ලේකම් ජෙනස් ස්ටොල්ටන්බර්ග් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් තුර්කිය මෙම සමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා. විශේෂයෙන් තුර්කිය තුළ ක්‍රියාත්මක වූ සමහර සටන්කාමීන්ට ස්වීඩනය සහ ෆින්ලන්තය විවිධ අවස්ථාවල සහය දැක්වීම ඊට හේතුවයි. තුර්කිය තරම් ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක් වූ නේටෝ රටක් වෙන නැති බව ආරක්ෂක ලේකම් ස්ටොල්ටන්බර්ග් පවසා තිබෙනවා. තුර්කිය තුළ කුර්දි සටන්කාමීන් සේම විවිධ ත්‍රස්ත කණ්ඩායම්ද ක්‍රියාත්මකයි. රුසියාව යුක්‍රේනයේ මයිකලොව්හි නිකාටෙරා ධාන්‍ය පර්යන්තය ගිනි තබා විනාශ කර ඇති බවට වන ඡායාරූපද ප්‍රසිද්ධ කිරීමට බටහිර මාධ්‍ය ක්‍රියා කරමින් සිටිනවා. දැනට මරණ දණ්ඩනයට නියම වී සිටින බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් දෙදෙනාට සමාව දීමට හේතුවක් නැතැයි රුසියානු බලධාරීන් පවසා තිබෙනවා. යුක්‍රේනයට බටහිර රටවල් ලබා දුන් විශාල අවිගබඩාවකට පහර දුන් බවද රුසියාව පවසනවා. ඒ බටහිර නගරයක් වන චොට්කිව් ආශ්‍රිතවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.